අයිබෝන් දශක තුනක් තිස්සේ අපේ රටේ මේ ඇදී ඇදී ගිය යුද්ධයක අවසානයේ සිද්ධ වෙලා දැන් අවුරුදු 7කටත් ටික කාලයක් වැඩි. දැන් මේ යුද්ධය අවසන් වුණාට පස්සේ අපි පශ්චාත් යුද සමය මෙන්න මෙවැන්නක් විය යුතුයි කියන එක පිළිබඳවත් කතා කරලා තිනවා මේ අවුරුදු 7 ඇතුළතම. දැන් සාමාන්‍යයෙන් දීර්ඝ කාලීනව යුද්ධයක් පවතින රටක සමාජයේ විදිය හැදෙන්නේ අන්නේ යුද්ධය පවතින කාලයේ සමාජයේ තිබිච්ච තත්ත්වයත් එක්ක. හැබැයි ඒ නිසාම යුද්ධ දීර්ඝ කාලීනව ඇදලා ගිය රටක යුද්ධයකින් පස්සේ සමාජයේ ක්ෂණික පරිවර්තනයක් ඇතිවීම සිදු වෙයි කියලා අපි විශ්වාස කරන්න ඕනේ නැහැ. ඒක ඉබේ සිදුවෙන්නක් සමහර වෙලාවට නොවෙන්නත් පුළුවන්. එහෙමනම් ඒ පශ්චාත් සමයට අදාළව යම් වැඩපිළිවෙලක් තිබිය යුතුව තිබෙනවා. මම කියන්නේ අපේ රටේ එහෙම එකක් තිබුණේ නැහැ හෝ තිබුණා කියන කාරණේ. ඒක ඔබම තීරණය කරන්න. දැන් හැබැයි අපි අද මිලින්ද සමග නියමාර්ථයේ කතා කරන්න යන්නේ මෙන්න මේ කියපු යුද්ධයෙන් පස්සේ උතුරු නැගෙනහිර කියන සාධකය තමයි අපේ මාතෘකාව වෙන්නේ. ප්‍රවීණ සමාජ හා දේශපාලන විශ්ලේෂක මිලින්ද මොරකොඩ මහතාගෙන් ඔබට අයබෝවන්. අපි දැන් මේ සමහර කෙනෙක් කැමති නැහැ මේ ගැන කතා කරන්න. හේතුව අහන්නේ ඇයි යුද්ධයෙන් පස්සේ උතුරු නැගෙනහිර කියලා කියන්නේ? ඒක රට කියලා කියන්නකෝ. ඔබතුමා මොකද කියන්නේ? අපි එතනින් පටන් ගත්තා. නෑ මං හිතන්නේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අනන්‍යතා කියන එක ගැන. දැන් අපි කුඩා දූපතක් වුණාට අනන්‍යතා රාශියක් මේ 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 අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ ජාතීන් හැටියට අනන්‍යතා කීපයක් තියෙනවා. ආගම් හැටියට, කුල හැටියට, අනිත් පැත්තෙන් පන්ති අනන්‍යතාත් වෙන විදිහකට තියෙනවා. ඉතින් අර උතුරයි නැගෙනහිරයි ගැන කතා කරනකොට උතුර සම්බන්ධව අනන්‍යතාවයක් තියෙනවා, නැගෙනහිර සම්බන්ධව අනන්‍යතාවයක් තියෙනවා. සමහරු කියන උතුරයි නැගෙනහිර එකතු කළා තමයි අනන්‍යතාවය තියෙන්නේ කියලා. ඉතින් එක එක තර්ක තියෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ අපේ ඉතිහාසයේ බැලුවොත් එහෙම අපි අවුරුදු 4500ක් අධිරාජ්‍යවාද යුගවලට ග්‍රහණය වුණ ඉතිහාසයක්. ඒ ඊට ඉස්සෙල්ලා එක එක ආක්‍රමණවලට මේ මේ ග්‍රහණ වුණ ඉතිහාසයක්. අවුරුදු 2000-2500 ඉතිහාසයේ බැලුවොත් ආක්‍රමණ අධිරාජ්‍යවාද හරහා බිහි වුණ මේ මේ ශිෂ්ටාචාරයක් සහ රටක්. ඉතින් ඒක තුල තමයි මේ ඒ ව්‍යුහය තුල බලන්න ඕනේ. ඉතින් දැන් කවුරු හරි කිව්වොත් උතුර යන අනන්‍යතාවයක් හැටියට කතා කරන්න ගත්තම දකුණේ කණ්ඩායමක් ගියයි ඒ යට අයිතියක් නැහැ ඒක කරන්න කියලා. තව කෙනෙක් කිව්ව උතුරයි නැගෙන එකතු කරන්න ඕනේ කියලා. එතකොට තව කොටසක් එකට විරුද්ධ වෙනවා. ඒ වගේම දකුණේ මොකක් හරි කිව්වොත් උතුරේ කණ්ඩායමක් එකට විරුද්ධ වෙනවා. ඉතින් ඒ ඒක මේ මේ අවාසනාවට වගේ අපේ වරද නොවෙන්න පුළුවන්. අපේ වරද වෙන්නත් පුළුවන්. මම දන්නේ අපේ අර ඉතිහාසය හරහා ආපු ප්‍රශ්න. ඒ ප්‍රශ්න අපිට විසඳ ගන්න බැරි වෙලා තියෙනවා මේ අවුරුදු 2000 තුල. විශේෂයෙන්ම මේ අධිරාජ්‍යවාද යුගයෙන් පස්සේ අපිට බැරි වෙලා තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාද කාලය තුල මේවා විසඳ ගන්න. දැන් ඔබතුමා කියනවා වගේ මේ දැන් උතුරේ යම් අදහසක් පළ කරොත් දකුණෙන් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. දකුණෙන් යම් අදහසක් පළ කළොත් උතුරෙන් විරුද්ධ වෙන්න පුළුවන් කියලා කියන එක හරියට මේ නියතයක් නෙමෙයිනේ. උතුරෙන් කියන කාරණය මොකක්ද දකුණෙන් විරුද්ධ වීම සඳහා? දකුණෙන් කියන කාරණය මොකක්ද උතුරෙන් විරුද්ධ වීම සඳහා? මේ හුඟ දේවල් තියෙන්නේ අනන්‍යතා එක්ක සම්බන්ධ වෙච්ච ඒවානේ. තමාගේ අනන්‍යතාවය ගැන ඒක හරහා තමාගේ ඒ ජාතියට හෝ තමාගේ ඒ කණ්ඩායමට අවස්ථා නොලැබුණයි කියන මතය. දැන් මේ යුද්ධ දිහා බැලුවත් ඒක ත්‍රස්තවාදය හැටියට අන්තවාදයක් බිහි වුණා ඒක කොටසක් එල්ටීටී සංවිධානයේ. හැබැයි ඒක යටින් අසහනයකුත් තිබුණා. එල්ටීටී සංවිධානයේ ඒ අසහනය පාවිච්චි කරලා ත්‍රස්තවාද භයානක ත්‍රස්තවාද විව්‍යක් හදාගත්තා. දැන් ඒක බැලුවොත් ඒක දැන් යුද්ධේ අවසාන වුණා. ඒ කියන්නේ එල්ටීටී එක විනාශ වුණා යුද්ධෙන්. හැබැයි යුද්ධෙන්ම විසඳුමක් නැහැ. දැන් තියෙන්නේ අනික් විසඳුම. දැන් කොහොමද ඒ යථාර්ථය බලන්නේ? එතකොට ඒක දෙපැත්තම සාධාරණ වෙන්න ඕනේ. ඒ කියන්නේ උතුරෙන් මතයක් තියෙනවා නම් අපිට ඔක්කොම ඕනේ මේ විදිහටම ඕනේ කියලා. ඒක හරියන්නේ. ඒ කියන්නේ මස්රාත්තලම ගන්න ඕනේ. දකුණෙන් මතයක් තියෙනවා නම් අපිට මුකුත් දෙන්න බෑ කියලා. ඒකත් කරන්න බෑ. මේකට මැද මාවතක් හොයා ගන්න ඕනේ. සාධාරණ මැද වාත අපි කුඩා දූපතක්. අපිට විශාල අනාගතයක් තියෙන විශාල සංවර්ධන මෙහෙවරක් කරන්න පුළුවන් සමාජයක් එකතු වුණොත් විතරයි. එකතු වෙලා තමයි ඔක කරන්න ඕනේ. අපි බලමුද ජනතාව මොනවද කියන්නේ කියලා. දැන් ගිය ආණ්ඩුව කාලේ හොඳ දෙයක් කරා. ඇත්තට වශයෙන්ම සාමය ඇති කිරීම ඉතාමත්ම හොඳයි. එක ජාතිවාදයක්
ලුප්පල තියලා තව ජාතිවාදයක් යට කරගෙන යන එක තමයි මම කැමති නැහැ. දකින්න දෙන විදිහට නම් මේ සාමකාමී තත්ත්වයක් තියුණා. දැන් ඒක අනිත් පැත්තට හැරෙන්න යනවා වගේ පේනවා. සංහිඳියා ඉන්දියාව කියන නාමයෙන් කිසිම ඇක්ෂන් එකක් ගන්න නැහැ. ඒකයි මට පේන්නේ. ලිබිද හමුදාව ජීවිත විශාල ගන්නක් නැති කරගෙන දේපොල නැති වෙලා ග්‍රාස් කර දීපු රට ආරස්සා කරගන්න කියන පණිඩේ තමයි සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට කියන්නේ මේ දින දිනු දේශය ආරස්සා කරගන්න කියන තමයි පිරිම ලක්පුස් රැසි ඉල්ලා සිටින්නේ. දැන් කෙලින්ම මේක සාධාරණයක් වුණාද නැද්ද කියන එක ගැන කියන්නේ නැහැ. හැබැයි වෙන්න ඕනේ මොනවද කියන එක ගැන අදහසක් අඩුවෙඩි වශයෙන් උදවියට තියෙනවා. සමහර උදවිය හිතනවා සංහිඳියාව කියන එකට මොකොත් වෙන්නේ නැහැ කියලා. සමහර කෙනෙක් කියන මේ ජාතිවාදයේ කොයි පැත්තෙන් උළුපල ගත්තත් ඒකේදී තේරුමක් නැහැ කියලා. මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච සමහර සංවාද හරහා තමයි මේ ජනතාවටත් මේ අදහස එන්නේ. කවුරු හරි හිතනවද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා මේ අවසන් මත ඉදිරිපත් කරපු මහත්තයාගේ කතාව එක දිනු රට රකින්න කියලා අපි හැමෝටම කියනවා කියන එක. දැන් මේ අපි මේ විදිහට හිතුවොත් උතුරු නැගෙනහිර ගැන කියලා දිනු රටට ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මෙතන තියෙන දැන් මේ ප්‍රශ්න උඟක් දකුණෙන් එන්නේ. දැන් උතුරේ ගිහිල්ලා මේ ප්‍රශ්නම ඇහුවොත් සමහර වෙලාවට අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන්ම පේනවා මේ රටේ බෙදීම තියෙන බෙදීම. ඉතින් දැන් සංහිඳියාව කියන එකට ඒක ඇති කරන්නේ කොහොමද? දැන් දේශපාලඥයන් එක කතා කරනකොට උතුරේ දේශපාලඥයෙක්ගේ අපිට බලය විමර්ශගත කරන්න, බලය වැඩිපුර දෙන්න, අපිට තීන්දුව ගන්න දෙන්න, අපිට පොලිසිය දෙන්න, අපිට ඉඩම් දෙන්න. ඒක ඒගොල්ලන්ගේ ඒක දේශපාලඥයාගේ උමනාවද සමාජ උමනාවද අපි දන්නේ නැහැ. කියන්නේ දැන් අර මේ මේ සාමාන්‍යයෙන් පුරවැසියෙක්ගේ ප්‍රශ්නයක් ඇහුවොත් උතුරේ ඒ පිළිතුරම ලැබෙයිද මම දන්නේ නැහැ. උඟක් වෙලාවට දකුණෙත් එහෙමනේ. දේශපාලඥයා වේදිකාවේ කතා කරන එකයි මේ මට්ටමේ පුරවැසියාගේ හැඟීම් අතර පරතරයක් තියෙනවා. උතුරේ එහෙම තියනවාද අපි දන්නේ නැහැ. මම කියන්නේ ඒ හැබැයි දේශපාලන දෑගේ පැත්තෙන් සංහිඳියාවේ මුල් දේ තියෙන්නේ බලය ලබා දෙන්නේ ඒ අනන්‍යතාවය ඒ භූමිය තුළ ඒගොල්ලන්ගේ වැඩසටහන කරා. දකුණේ ප්‍රශ්නේ තියෙන්නේ ඔතන පටන් ගත්තොත් දකුණේ ඉන්න කොටසක් කියයි මෙතනින් පටන් අරන් වෙනව රටක් හදාගෙන යයි නැත්තම් මොන හරි කරේ කියලා. ඒක නිසා ඒ අවිශ්වාසයක් තියෙනවා. ඉතින් මේක කොහොමද විශ්වාසය ඇති කරන්නේ උතුරේ සංවර්ධන මෙහෙවරක් කරන්න පුළුවන්? ඒකෝ ඒ තියෙන අනන්තාවේ ඒ භාෂා ඒ සංස්කෘතිය රැකගෙන ඒකෝ ඒ දෙවියර ගැළපෙන විදියට කොහොමද සංවර්ධන අවස්ථා දෙන්නේ ජීවන උපායන් ලබා දෙන්නේ කියන එක. ඒක කරන ගමන් දකුණේ සැකේ අඩු කරන්නේ කොහොමද මේක මෙතනින් පටන් අරගෙන ඉවර වෙන්න වෙන තැනක කියලා. ඕක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම සංහිඳියාව කියන්නේ ඒක විතරක්ද කියන ප්‍රශ්නෙත් අහන්න ඕනේ. ඒ කියන්නේ බලය විමර්ශ කිරීම පමණක්ද නැත්නම් වෙන ක්‍රමවේද තියෙනවද විශ්වාසය ඇති කරන්න? ඒ කියන්නේ දැන් මේ දේශපාලඥයාගේ උනන්දුව විවස්ථාව. හැබැයි ඊට වැඩිය ප්‍රායෝගික ක්‍රමවේද තියෙනවද කියලාත් අපි අහලා බලන්න ඕනේ. මේ 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 සංහිඳියාවක් ඇති කරා. හරි. අපි පළමු විරාමයට ගිහින්. මේ දකුණේ සහෝදරවරු කිසිම අවස්ථාවක කලබල වෙන්න එපා. අපේ සහෝදර මුස්ලිම් ද්‍රවිඩ ජනතාවට හානියක් කරදරයක් කරන්න හදන්න එපා. ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නේ, අපි ගැන විශ්වාසයි. හැබැයි රජය වග කියන්න ඕනේ උතුර නැගෙනහිර ඒ දේවල් නොයෙන්න. මොකද ඒ දේවල් දැනට විශ්වවිද්‍යාලය ඇතුළේ වෙනවා. සිංහල ජනතාවට යන්න කියනවා. ඇයි ඒව නවත්තන්න රජය කටයුතු කරන්නේ නැත්තේ? සිංහල ජනතාවට විශ්වවිද්‍යාලය ඇතුළේ ඉඳගෙන එහෙම යන්න කියලා කියනවා කියන එක හරි වෙන්නත් පුළුවන්, හරි නොවෙන්නත් පුළුවන්. දැන් හරි නොවෙනවා නම් ඒක ඔහේ නිකන් ඉඳලා බෑ. ඒක හරි නම් ඒකටත් ඔහේ නිකන් ඉඳලා බෑ. ඒ සමහර ප්‍රශ්න එහෙම ඉබේටම විසඳෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න කාලයාගේ ඇවෑමෙන් විසඳුනාට පැරිච්ච තුවාලයකට සම්බන්ධ කතාවක් එහෙම නිකමට ඉවර වෙන්නේ නැහැ. එහෙම ඉවර නොවී තියෙනකන් රටේ අනිත් ජනතාව අතර ඒ කාරණේ ඔඩු දුවදුවා නොපැසවා තියෙන්නෙත් නැහැ. මං කියන්නේ මේ අදහස සම්පූර්ණයෙන් එහෙම එකක. ඒතොර අර ඔබතුම හැමතිස්සෙම යෝජනා කරන මේ අන්‍යෝන්‍ය අවබෝධය සැකයක් නැතිකම කියන එක කවදාත් ඉවර වෙන්නේ නැහැ. ඒක අමාරුයි. මොකෝ ඒ කියන්නේ දැන් යුද්ධයකට ඇතුල් වෙන්න ලේසි. මන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඔබට අවුරුදු 30ක් යුද්ධයක් යනවා. ඊට පස්සේ එළියට එන්න තව පරම්පරාවක් දෙකක් යන්නත් ඉඩ තියෙනවා. අපිට හිතා ගන්න බෑ ඒ නායකත්ව බිහි වෙන නායකත්ව අනුව බිහි වෙන සමාජයේ එක එක ඒ මුහුණ දෙන්න තියෙන අභියෝග ප්‍රශ්න අනුව තමයි ඒක එළියට එන්නේ. ඉතින් අපි මේ මේ තියෙන මුල් දේ මට පේන්නේ මේ කොහොමද මේ අවිශ්වාසය බිඳින්නේ කියලා. මොකද එතුමියගේ කියන එකත් එතුමියගේ පැත්තකින් වගකීමක් ඇතුව කියනවා
කලබල වෙන්න එකට ඉන්න එක හරි වගේ කිමක් ඇතු කියන. අනිත් පැත්තෙන් කියනවා මෙතන ප්‍රශ්නයක් තියෙන උතුරේ විශ්වවිද්‍යාලයේ ඒක රජය බලන්න ඕන ආණ්ඩුව බලන්න ඕනේ කියලා. දැන් එතුමේක පැත්තේ ඒක සාදා. ඔව් මොකද ආණ්ඩුවේ ප්‍රශ්න බැරිව නැත්නම් ඒක මිනිස්සු බලන්න ගන්නවා. ඒක තමයි. ඉතින් ඒක දැන් මෙතන දැන් ආණ්ඩුවේ තියෙන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ දැන් එතන තමයි හුඟක් දැන් දකුණේ දේශපාලනයයි උතුරේ දේශපාලනයයි වෙනස්. දැන් ඡන්ද කාලයේ ජනාධිපතිවරණයක් තියෙනවා නම් ඉතින් ඔක්කොම රටවටේම ගිහිල්ලා ඒ ඡන්ද ව්‍යාපාර කරනවා. හැබැයි ඡන්ද ඉවරුණාට පස්සේ දකුණ දේශපාලනයක් වගකීම තියෙන්නේ එයාගේ දිස්ත්‍රික්කයේ නැත්නම් එයාගේ පළාත. උතුර බලා ගන්නවා. එතනින් අපිට අර එකට ඉන්න හේතුවක් නැහැ. ඕකත් ප්‍රශ්නයක්. ඔක දේශපාලඥයගේ පැත්තෙන් මේ දැන් අර ජනාධිපති ක්‍රමයේ එක පැත්තකින් දෙන වාසියක් තමයි එක පුද්ගලයෙක්වත් ඉන්නවා මුළු රටම තෝරපො. ඔක මුලේ ඉඳන් අර ජනාධිපතිතුමාගේ ආරම්භ නිර්මාණයක හරි සාධාරණ නිර්මාණයක්. ඔක නැත්තම් වෙන්නේ හැම දෙනාම හිතන්න ගන්නවා තමාගේ කොටස් මොකද තමාගේ දිස්ත්‍රික්කේ වෙන්න පුළුවන් තමාගේ පක්ෂයේ ආණ්ඩුව පිහිටෙවුවා නම් ඒ කණ්ඩායම වෙන්න පුළුවන්. එතකොට උතුරෙන් එනවා නම් ඒ කණ්ඩායම තියෙන්නේ ඒ කණ්ඩායමනේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ පැත්ත ගැන. ඉතින් මෙතන අර රටක් හැටියට හිතන උමනාවක් නෑ සමාජයක් හැටියට හිතන්න. ඉතින් ඒක 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 ඒකත් හොඳ නෑ. දැන් මේ යුද්ධෙන් පස්සේ උතුරු නැගෙනහිර කියලා කියන කෙනේ අපි දැන් මේ මාතෘකාව කරගත්තේ. දැන් සමහර කෙනෙකුට එහෙම හරි ප්‍රශ්නයක් අර මම මුලින්ම කිව්වා වගේ ඇයි අපි එහෙම හිතන්න ඕනේ කියලා. ඔබතුම නැවත සාධාරණ ලෙස සහ දැනෙන ලෙස කිව්වොත් එහෙම ඇයි අපි එහෙම හිතන්න ඕනේ කියන එක ගැන ජනතාවට නෑ මම හිතන්නේ දැන් යුද්ධයක් කියන එක දැන් යුද්ධය අවශ්‍ය වුණේ ඒ අර අන්තවාද ත්‍රස්තවාද කොටස අයින් කරන්න. දැන් ඒක සාර්ථක ලෙස අපේ මේ හමුදාව සහ දේශපාලන නායකත්ව කෙරුවා. දැන් තියෙන්නේ සාමයක් ඇති කරන එක ඒක වෙන දෙයක්. මොකද යුද්ධෙන් සාමයක් ඇති කරන දැන් මේක අපේ රටේ විතරක් නෙවෙයි මට උදාහරණ බලන්න පුළුවන් ඉරාකේ බලන්න පුළුවන් අෆ්ගානිස්තානේ බලන්න පුළුවන් ලිබියාව බලන්න පුළුවන්. දැන් බටහිර දැන් එක්සත් ජනපදයේ තමයි ලෝකේ බලවත්ම රට මේ හමුදා පැත්තෙන් බැලුවොත්. ඉරාකේ අෆ්ගානිස්තානේ ලිබියාවටත් ඒගොල්ලෝ මෙහා වුණා. ඒ රටවල් ඉස්සෙල්ලා ඒගොල්ලෝ හිතුවේ ඒ පුද්ගලයෝ අයින් කරන්න ඕනේ කියලා අයින් කෙරුවා. ඊට පස්සේ දැන් සාමයක් නෑ ඒක. ඒ කියන්නේ යුද්ධෙන්ම අවසාන ටික කරන්න බෑ කොයි වාතාවරණ ඇතුළ සාමයක් ගේන්න ඕනේ. ඉතින් ඒ සාමයේ අභියෝගය තියෙන්නේ සංහිඳියාව හරහා. සාමයේ අභියෝගය තියෙන්නේ ඒ අනන්‍යතාවය ගැන අවබෝධ කරගෙන කොහොමද ඒ විශ්වාසය ගොඩනගන්නේ කියලා උතුරේ අනන්‍යතාවයට උතුරට ඒ අවස්ථා දෙන ගමන් කොහොමද විශ්වාසයක් ඇති කරන්නේ. ඒක දැන් මෙතන ලොකුම විවාදය ඇවිල්ලා තියෙන්නේ මේ බලය විමදගත කිරීම ගැන. ඒ කියන්නේ මතයක් තියෙන්නේ දැන් බලය වැඩි විමදගත කෙරුවොත් වෙනම රජයක් බිහි වෙයි උතුරේ. නැත්තම් උතුරයි නැගෙන එකතු වෙන්න ගනි. ඒ විශ්වාසය හදන්නේ කොහොමද? කොහොමද ඒක වෙන්න නොවෙනවයි කියන විශ්වාසය හදන්නේ? ඉතින් ඒක තමයි ඕන පාලකයෙකුට තියෙන අභියෝගය. ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ තියෙන අභියෝගය. දැන් ඔබතුමා මේ කියන එකෙන් කියන්නේ යුද්ධයට වඩා සාමයව සංහිඳියාව අමාරු ගමනක්. යුද්ධයේදී වෙන හානිය වෙනස් සාමයේ ගමනේ වෙනස් හානිය වෙනස්. හරි අපි මේ විරාමයෙන් පස්සේ කතා කරමු. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර අද මිලින්ද සමග නියමාර්ථයේ කතා බහ අපි විරාමයට කලින් ඔබතුමාට කිව්වා ඔබතුමා කියන විදිහට සමාරෝධ වේ මේ ගැන කතා කරන විදිහට බැලුවාම යුද්ධෙ ලේසි නෑ. හැබැයි සාමය එහෙමවත් ලේසි දැනක නෙමෙයි සංහිඳියාව ඇති කිරීම තියෙන කියලා. දැන් සාමය කොච්චර ලොකු සංහිඳියාව කොච්චර ලොකු අභියෝගයක්ද ලෝකෙ අපිට උදාහරණ තියෙනවා මේ සම්බන්ධයෙන් දෙන්න. සමහර කෙනෙක්ගේ අභියෝගය ජයග්‍රහණය කරලා ඇති. ඒකද අවසන් ජයග්‍රහණය කියන එක වෙනම ප්‍රශ්නයක්. අපි ඒ උදාහරණ ටික ගත්තා. නෑ මිශ්‍රයි මේක. දැන් හොඳ මේ නැත උදාහරණයක් තමයි කොලොම්බියාව. දැන් කොලොම්බියාවේ තිබුණා මේ ෆාක් කියන ත්‍රස්තවාද කණ්ඩායමත් එක්ක විශාල ගැටුමක් තිය අවුරුදු 52ක යුද්ධයක් තිබුණා. ලක්ෂ ගණන් ජනගහනය නැති වුණා. ඒ හරි දරුණු ත්‍රස්තවාද ව්‍යාපාරය. ඒ සම්පූර්ණ පරම්පරාවක යුද්ධයක්. පරම්පරාවක යුද්ධයක්. ඉතින් ඒක දැන් මේ දැන් වර්තමාන ජනාධිපතිතුමා හරි කැප වෙලා
සාමකයාවලයක් ආරම්භ කෙරුවා. අපිට රටවල් නොවේ රජයේ ඉටන් පිට රටවල් එක්සත් ජාතිගේ මණ්ඩලය එක්සත් ජනපද ඔක්කොම සහය දීලා සාම වැඩ පිළිවෙල කරගෙන පාක් කට්ටිය එකඟ වුණා. ඒ ගිවිසුමකට එකතු වුණා. මම හිතන්නේ ඒ සාකච්ඡා කළා. ඒක හැබැයි ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්න තීන්දු ගෙරුවා ඒ ජනාධිපතිතුමා. දැන් මුළු රටම පිළිගත්තයි කියලා මතේ තිබුණේ. මොකද ලෝකෙ පිළි අරන් තිබුණා රට තුලත් ඔක්කොම පිළි අරගත්ත සමීක්ෂණ කරනකොට 60%කින් මේක මේ සමාජය කැමති කියලා ජනතාව කැමති කියලා තමයි සමීක්ෂණය කිව්වේ. ජනමත විචාරණය මේ ළඟදි තිබ්බම පැරදුනා. කිට්ටුවෙන් ගියේ හැබැයි පැරදුනා. ඉතින් ඒ කියන්නේ ඒ සමාජයේ ලෑස්ති නෑ ඒකට එකට එක මේගොල්ලෝ කිව්වේ හරි ඒක ඒ ගිවිසුම අනුව ෆාක් ඒ ත්‍රස්තවාදීන්ට කියලා තිබුණේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන් අවි ආයුධ බාර දෙනවා. ඒගොල්ලෝ පක්ෂයක් නිර්මාණය කරලා පිහිටෝලා ඒගොල්ලෝ මේ ඡන්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී තුල් වෙනවා. ඒගොල්ලන්ට දඬුවම් දෙන්නේ අර අන්තයට ගිය කට්ටියට දඬුවම් දෙනවා. අනික් කට්ටියට අර සත්‍ය කොමිෂමක් කරහා ඒගොල්ලෝ පිළිගත්තොත් වැරද්ද ඒගොල්ලන්ට නිදහස දෙනවා කියලා ඒ වගේ නිර්මාණයක් හැදුවේ. හැබැයි සමාජයේ බහුතරය කිට්ටුවෙන් වුණත් බහුතරය පිළිගත්තේ නැහැ. හැබැයි සමීක්ෂණ කරනකොට දේශපාලන පක්ෂ වුණත් ප්‍රධාන පක්ෂ ඔක්කොම වගේ එකතු වුණා. හැබැයි හිටපු ජනාධිපතිතුමා එකකට විරුද්ධව හිටියා. කණ්ඩායමක් විරුද්ධව හිටියා. හැබැයි ලෝකෙම පුදුම වුණා ඒක දැක්කම. මොකද කවුරුත් හිතුවේ නැහැ රටේ ඒ කියන්නේ ප්‍රභූ පන්තියත් හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා. ඉතින් අද ලෝකේ අමුතු ලෝකයක්. හිතාගන්න බෑ සමාජෙ කොහොමද හිතන්නේ ප්‍රශ්න දිහා බලන්නේ කියන එක හිතාගන්න බෑ. හැබැයි දැන් මේ සන්ටොස් ජනාධිපතිතුමාට නොබෙල් සැයගත් ලැබුණා මේක අහන්න. එයාට ඒක මේ නැත කාලේ. හැබැයි එයා හුඟක් කැප වුණා. ඉතින් ඒක ආදර්ශමත් මේ ක්‍රියාවලියක්. හැබැයි මේ අන්තිම ප්‍රතිඵලය අසාර්ථකයි. ඉතින් ඔය වගේ බලන්න පුළුවන් එක එක ආකාරයට සිද්ධ වුණ දේවල්. හැබැයි අපේ දැන් තියෙන්නේ යුද සමයේ ඉවරයි. දැන් තියෙන්නේ අපි කොහොමද සාමය හරියට ස්ථාවර කරන්නේ, කොහොමද සංහිඳියාව ඇති කරන්නේ, නැවත මේ වගේ ප්‍රශ්නයක් නොවෙන්න කියන එක. ඒක තමයි අපිට තියෙන වගේ. අපි ජනතා අදහස් කීපයක් සැලකිලට ගමු. යක් නොවන විදිහට එකතු කරන්නේ යම් කිසි බලතල බෙදීමක් කරන්න ඕනේ ඒකේ රටක් තුල. ඒගොල්ලෝ මේ රටේ මිනිස්සු එමුසුන්ට අවශ්‍ය කරන දේක් කිරීමේ අවශ්‍යතාවය දෙන්න. තුරු නැගෙනහිර සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ යුද්ධෙන් පස්සේ මේ රටේ තිබිච්ච වාතාවරණය දැන් වෙනස් වීගෙන යන වගේ තේරෙනවා. අපදේ අවසන් වුණාට පස්සේ අපිට දැන් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් මේ මිනිස්සුන්ගේ හදවත්වලට නැවතත් මේ අපි වෙනම ජීවත් වෙන්න ඕනේ කියන එකක් නායකයෝ විසින් දැන් ඒගොල්ලන්ගේ හදවත්වලට ඇතුල් කරනවා වගේ අපිට පේනවා. දැන් සංහිඳියා වැඩ පිළිවෙලක් ගැන කතා කරනවා නම් ඒකට උතුරේ සහ දකුණේ කියන ජනතාවගේ ඒකරාශීව මැදිහත් වීම සහ ඒකීය කැමැත්ත ලබා ගන්න නම් අර එතුමා කිව්වා වගේ බලලෝභයෙන් යම් යම් දේශපාලනඥයෝ උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා ඒ වගේ කාරණා කියන එක සාධාරණ නැහැ. මොකද ඒ උදවිය තමයි මේ වැඩ පිළිවෙල මොකක් හෝ වේවා ඉදිරියට ගෙන යම් වළක්වන්න යම් යම් ප්‍රකාශනිකුත් කරන්නේ. සමහරවිට පස්සේ කියන්න පුළුවන් මම කියපු දේ වැරදි විදිහට මේ අර්ථ නිරූපණය කරා ඒ ආදි වශයෙන්. හැබැයි ඒ වෙද්දී වැඩේ ඇවිලිලා ඉවරයි. බලය බෙදීම ගැනත් සමහර උදවියගේ එහෙම ප්‍රශ්නයක් නැහැ රටේ. බලය බෙදන්න ඕනේ මිනිසුන්ටත් එහෙම ජීවත් වෙන්න එහෙම තියෙන්න ඕනේ. ඒකේ රටක් තුල බලය බෙදන්න ඕනේ කියලා. මේ කාරණා ඔබතුමා විශ්වාස කරන විදිහට මේ අදහස් දෙක අපි කියන්නේ සාධනීයයිද? මෙතන තියෙන්නේ මේ වචනවලට අපි කොටු වෙන එකක්. දැන් ඒකීය කියනවා, ෆෙඩරල් කියනවා, එක එක වචන පාවිච්චි කරනවා. මේවා අපේ වචනත් නෙමෙයි. මේ පිටරටින් එන වචන අපි දාගෙන අපි කොටු වෙනවා වචනවලට. දැන් අපි මං හිතන්නේ ප්‍රායෝගික ලෙස බලන්න ඕනේ මොකක්ද අවශ්‍ය මෙතන. සාධාරණ බලාපොරොත්තු මොකක්ද උතුරෙන් තියෙන්නේ? මේ උතුර ගැන කතා කරනවා නම් දැන් එතකොට ඒක කොච්චර දුරට දකුණ යන්න ලෑස්තිද? ඒ වගේම සාධාරණ දේ මොකද්ද කියලා ඒක තුල තමයි තීන්දුව ගන්න ඕනේ. ඊට පස්සේ නායකයෝ තීන්දුව අරගෙන තදින් ඒ ගමන යන්න වෙනවා. 100%ක් මේකට එකඟ වෙන්නේ නැහැ. දැන් කොලොම්බියාවේ මේ ජනමත විචාරණේ 50,000 ද කොහෙද පැරදුනේ. හැබැයි ඒක සම්පූර්ණ සාමක්‍රියාවලියක් ඉවරයි ඒකේ. ඉතින් මෙතන තියෙන්නේ මේක තීන්දුව ගන්න ඕනේ. නායකයෝ මේක බලලා වගකීමක් ඇතුව
වගකීමක් ඇතුව. ඒක ලේසි නෑ. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එක එක කණ්ඩායම්වල අපේක්ෂා බලාපොරොත්තු එකතු කරලා කියන්නේ යම් කිසි මට්ටමකට එකතු කරලා ගමනක් යන එක. ඉතින් නායකත්ව මේක බලලා හරියට කරන්න ඕනේ. හැබැයි මට පේන එකක් තමයි මේ අපේ රටේ තියෙන අර සැකය වැඩි. සැකය වැඩි දැන් හැමදේම කියනවා දැන් එක මාත්මේ කිව්වා බලේ මද්දගත කරන්න ඒකීය රාජ්‍යයක් තුල කියලා. දැන් ඒකීය කියන එක වචනයක්. දැන් ඒක ගැන තර්ක කරන්න ගියොත් ඒක තව ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම නම් කියන්නේ වචන වලට කොටු නොවෙන්න කියලා. හැබැයි ඊට වැඩිය මේක බිම්මට්ටම බලලා කතා කරන්න. මිනිස්සු හිතන්නේ වචන ඒ ප්‍රායෝගික යෙදීම තමයි ඒ අර්ථ නිරූපණය තමයි වචනේ කියලා හිතනවා මිනිස්සු. දැන් ඊළඟට නිකන් කාට හරි හිතුනොත් එහෙම ජනතාවගෙන් කෙනෙකුට කරුණාකර දේශපාලනඥයෝ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අයින් වෙලා ඉන්න. මේක වෙනම කණ්ඩායමකට බාර දෙන්න. මොකද ඒ කණ්ඩායමට බාර දුන්නාම ඒ උදවිය ළඟ දේශපාලනය වෙනුවෙන් කරන ව්‍යුහාත්මක වෙනස්කම් වුන් කරන්නේ. වුන් මේ ගමන යන්න ඕන තැන දිශාවට මේක හදයි කියලා රටේ ජනතාව අවසාන ඉල්ලීමක් කළොත් දේශපාලනඥයන්ට විකල්පයක් නැති වෙනවා. වුන් රට පාලනය කරන්න. හැබැයි මෙන්න මේ වැඩපිළිවෙල මගහරින්න ඒක වෙන කණ්ඩායමකට බාර දෙන්න කියන තැනට කවදා හරි දවසක මිනිසු පැමිණෙයිද කියලා හිතනවා මේ අදහස් ටික සැලකිලා අරගත්තොත් මීට වඩා අපිට මේ ගැන අද කතා කරන්න නියමාර්ථයෙන් ඇත්තටම වෙලාව මදි. තවත් කතා කළ යුතු මාතෘකාවක් මේක සෑහෙන කාලයක් කතා කරා. ඔබතුමාට බොහොම ස්තුතියි. අපි මඟකට අවතීර්ණ වෙන්න තමයි මේකෙන් උත්සාහ කරන්න හැමතිස්සෙම. ඔබට සුභ රාත්‍රියක්. අපි නැවතත් ළමන සතියේ ඉන්න ගැහෙනවා.